තෙරුවන් සරණය දුවේ පුතේ හැමෝටම අද නමේ ශ්‍රේණයේ නොවෙනි පාඩම සිල් සුගන්ධය මුතුම් වන්නේය කියන පාඩම සිදුකරන්නයි බලාපොරොත්තු වෙන්නේඒ අනු සිරු දෙනාම පාඩමට සම්බන්ධවෙමු දුවපුතේ අපි අද පාඩම සිල් වත්කම නැත්තම් සිල් ගැනීම, සමාදන්වීම පිළිබඳවයි එහෙනම් අපි මොලින්ම බලමුයි සීලය කියන්න මොකක්ද කියලා සීලේකන නිර්වාාජන වන්න මෙහම දී ලාතියනවා ඔන්න බලන්න නොක පලවෙෙන එක තමයි සීලේ කියලා කියන්නේ කායික වාචසික ශික්ෂණයයි සීේ කියලා කියන්නේ කායිකවාචත්‍රික චික් සිික්ෂණයයි එවගේම කියනවා පුද්ගලයාගේ හික්මීම සීලයයි කියලා වගේම කියනවා. හැදිච්චගම සීලයයි කියලා කියන. හැදිච්ච හැදිල නැත්නම්. බතින හැදිචින කාශක්ද ශරීරය ද නැහැ. කායිකහා මානසික හැදිච්චකම සීලයයි කියලා කියන. නැත්තතා සුච්චරිතය ආරක්ෂා කිරීම සීලයයි කලා කියන්න දැමට සීල ගෙන ොකක්දකෙල්ට අදක් තියන්නට ඕන. පැහැදිලිනේද. මේශීලයපුතේ අපිට බුදුහාමුදුරෝ කොච්චර වූමනා වෙනවා ද කියලා කියනවා නම්. දුරජාණන් වහන්සේ දේශනා කරනවා වීරයවන්ද පුද්ගලයා සංසාරයේ තීනමේ බය දැකලා නෝනැතිින් දැකලා සීලයේ පිහිටවා සමාජයෙන් ප්‍රඥාාව වැඩීමත සියලු කරදර සියලු දුක් නැතිකරන්ට මේ සියලු පුවමනා වෙනවා කියලා බුදුරජාණන් වහසේ දේශනා කරනවා. ඉදොර පොතාරට පැහැදිල නේද මේ සීලිය අපිටයි උමනාවෙනි කළ මේ සංසාරය දුකින් අත්මිදීමේ මූලිකම සංකල්පයමකදද සීලයයි. සීලයේ මූලික ප්‍රබේද දෙගක් තියෙනවා. ඒ තමයි චාරිත්‍ර සීලය සහ වාරිත්‍ර සීලය චාරි සීලය කියල් හඳුන්වන්නේ සමාධානය හෙවත් කළ යුත්ත වසියෙන් හඳුන්වා දෙන්න පුළුවන්. වාරිත්‍ර සීලයට හඳුන්වා දෙන්න පුළුවන් විරමනය හෙවත්, නොකළ යුත්ත හඳුන්වා දෙන්න පුළුව. එතකොට මේ චාරිත්‍ර සීලයක්ත් වාරිත්‍ර සීලයන් පංචසීලයට අනුකෝලව කොහොමද යොදාගන්නේ කියලා අපි බලමු. පරපණ නැසීමෙන් වැලගිය සිටිය යුතුය එය වාරිත්‍ර හෙවත් විරමන යයි. හැබැයි වාරිත්‍රයෙන් පමණං සීලය අංග සම්පූර්ණ වෙන්න එන්න හැ. චාරීතවයන් එයිලාම අවශ්‍ය වෙනවා. එනම් සීලු සත්වයන් කෙරෙහි දයාව මෛත්‍රීය දැක්විය යුතුයි. එය චාරිත්‍ර සීලේහෙවත් සමාධානය ලෙස හඳුන්වා දෙන්න පුළුවන්. නොද තමන්ගේ නොවනදේ ගැනීම සොරකමයි. ඒකං වැලකීම විරවනයයි. සමාධානී නම් වූ දුන්දේ පමණක් ගැනීමෙන් සොර තොරවීම පිරිසිදු සිතින් වාසය කිරීමයි. කාමිය වරදවා හැසිරීම වැලකීම චාරිත්‍ර සීලයයි. තම ස්වාමියයා හෝ භාර්ියාවට හෝ පමණං සීමාවෙමින්, ශිෂ්ට සම්පන්න අබුසමී ජීවිතයක් ගතකිරීම වාරිත්‍ර සීලය විදිහට හඳුන්වා දෙන්න පුළුවන්. බොරුකීමෙන් වැලකීම, සත්‍ය කතාකිරීම, කේලංකීම වැනි සමගිය ඇතිකරවන වචන කතාකිරීම, හලු වදන් වැලකීම, මුදුවදන් කතාකිරීම, නිශ්පල වචන කතාකිරීමෙන් වැලකීම, ර්තවත් වචන කතා කිරීම ආදී වශයෙන් චාරිත්‍රහා වාරිත්‍ර සීලය හඳුන්වා දෙන්න පුළුවන්කම ඊලයේ තවත් කොටස් ප්‍රධාන දෙකක් තියෙනවා ඒ කොටස් දෙක තමයි හිරි ඔත්තප්ප මගතිගන්නේ හිරිත් හිරි ඔත්තප්ප කියලා කියන්නේ දෙවියගු සතු තියන ගුණාංග දර්ම දෙකා. ඕනෑම පුද්ගලයෙක් දේවත්වයට උුසස් ෙන්්‍ර පුලුවන් කරුණු දෙකක් තියෙනවා ඒ දෙකට කියනවා හිරි ඔත්තප්ප කියලා. හිරි කියලා කියන්නේ පෞ්කිරීමට තියෙන ලැජ්ජහව. ඔත්තප්ප කියලා කියන්නේ පෞකිරීමට තියෙන බය. එහෙනම් පෞකිරීමට තින ලැජ්ජව ඇයි අප උපදවාගන්නට ඕනෑ. පෞකිරීමට තින ලැජ්ජහව, දැන්ගම පලවනි ශික්ෂාපදේ පනඇති සතුන්මැරීමෙන් වැලකීමේ ශික්ෂාපදය. එහම් ඒකට අප මුකක්ද වෙන්ඩෝනි ලැජ්හා ෙන්ඩෝඕන ඇයි මම ප්‍රාණඝාතයේ කිරීම නිසා ඔබටත් ඔබේ පවලිසිලු දෙනාටමත්ම කරදර විදින්ට සිද්ධ වෙනවා ඒවාගේම දුක්විඳීට සිද්ධ වෙනවා අපහස විදින්ට සිද්ධ වෙනවා. එතකොට ඒකට ලැජ්ජාවක් කඇතුෙන් ඕනිි නැද්ද ඇති වෙන්නට ඕන එවගේම තමයි ඔබ පව් කරලා අපා යනවා කියලා දැනගත්තාම ඒකට ලැජ්හ වෙන්ටෝ නැද. ලැජ්හ ඇතිවෙන්න ඕන්න. ඔත්ත අපප කියලා කියනවා දුවේ පුතේ පවකිරීමට ඇති බය. පෞකිරීමට ඇති බයට කියනවා ඔත් අපප කියලා. එහෙනං කොඩ්ඩක් හිතන්න බලන්න අපි හැමෝම ඔබ බය වෙන්ටෝනි නැද්ද. දැම් ප්‍රාණ ාතය කරනවා කියන්නේ තවත් කෙනෙක්ගේ ජීවිතයක් නැතිකරන්නට අපි බයවෙන්ට ඕන්න නැන්ද. අපි ගව බයතියාගන්නටඕන ඇයි තවත් කෙනෙක් අපි වෙනවින් ජීවිතයේ පුදනවා කියන්නේ අපිටත් කවදාහහි ඒ විදිහටම ඒ විදිහටම මරණයට පත්වෙන්ට හේතුවක් වෙනවා. එහෙනං අපි හිරි ඔත්තප්ප කියන් දෙ එක අපි ජීවිතයේ හදාගන්නටඕනි වර්ධනය කරගන්න ඕන. අපිහෙම පවකරන්න ලැජ්්‍යහ බය මේ විදිහට පුරුදු කරගත්ත. අපි දේවත්වෙන් උසස් තත්ත්වයකට පත්වෙන්නට පුළුවනි තෙවරුණාද. පුතාලා සීලේ තවත් කොටසත් තියනවා. ඒකට කියනවා සීලයෙහි ට්‍රිකෝටික පාරි සුද්ධහ කියලා. පංචසිර සමාධමුණට ලේසි නෑ නේද. මේ කරු නොක්කුම බලන්නට ඕන්න. ත්‍රිෝටික පාරි සුද්ධි කියලා කියන පුතේ කවරුණු තුනකින් වැලකෙන්න්නට ඕන ගෙන එකයි. පලවෙෙන එක තමයි පව්කිරීමෙන් වැලකීම පංචසීල දැන් පණ ඇති සතුන් මැරීමෙන් ජාතනය කිරීමෙන් වැලකීමේ සිික්ෂවා පදය. ඔන්න හරි. දෙවනි එක තමයි එම පවු්කරන්නට තවත් අනුබල දෙන්නේ නැහැ. ද තවක් කෙනෙක් බලා කරවන්නේෙනෙ එක මෙතන පැහැදිලි කරන්නේ. පැහැදිලේද එදකොට ඒක දෙවනි කාරණාව. තුන්වෙනි කාරණව තමයි. ඒ සත්තු මරන්නට මගේ අනුමැති එහෙමනතං අගේ කරන්නේ නෑ. හොඳයි සත්තු මරණයක කිය අගේ කරන්නේ නෑ. පලවෙෙන එක තමයි සතුන් නොමරවීම අන් අයලවා නොමරවීමඒ මරණ අය අනුමත නොකිසික් සිටීම. යටට පස් තම පානාාත් පල වගේ අනුන්දේගේ දී ගැනීමක්.ව අනුන්ගේ දේ ගැනීමෙන් වැලකීම, අනුන්ගේ දේ ගැනීමට කට්ටියවා නොගැනවීම අනුන්ගේ දේ ගැනීමට ගැනීමට මකද කරන්නේ. අනු බැල නොදීම ඒවගේම තවත් චාරණාවත් ගඩ අපි අවසානය ගම සුරාපානය සුරාපානයේ නොකරීදීම සුරාපානය ගැනීමෙන් වැලකී සිටීම සුරාපානය පාන කිරීමම සඳන් නොප පැළඹැවීම පැළඹවීමෙන් වැලකීම සුරාපාන කරන එක ආදීනව හොඳ නැත්තන් එක අනුමත නොකර ඉඳීම පැහැදලේද පුතේ ඊළඟකාරනාව තමයි අත්වූපනාක පරියාය ධර්ම කියලා කියයන්නේ. ඒ ඇනේ තමා උපමාකොටට අනුන්ට නැසීමෙන් වැලකිහිීම තමන් උපමාකොට තවක් කෙනකොට අවඩැක් නොකිරීම දැන් සිල් සමාධන් වීමේ දෙපුතේ ප්‍රධානකාරයයක් තමාමේ අත්වූපදරුම ඉතාමත්ම වැදගත් වෙනවා. දැම් පානාාතිපාතා ශික්ෂපදය ගත්තාට පන්සේ අත්තූපනාගපරියාය ධර්ම වෙන්න මෙහෙම කියන්න පුළුවන්. කොහමද මම ජීවත් වෙන්න කැමති. මම මරණයට අකමැති. සෙසුවයිද මරණයට කැමැති වෙන්න නැහැ. මරණයට අකමති දඩුවම් විඳීමට අකමති දඩු මුගුරු වලට බයයි. ඉතන්නකො අපි බයයි වගේම තවත් කෙනෙේ බයයි. දැන් ඒවාගේම තමයි අනුන්ගේ දෙයක් ගැනීම. මගේ දෙයක් තවත් කෙනෙ ගන්නවාට කැමතින්නේ. මගේ දේවල් නැතිවෙනට මං කැමතින්නේෑ. මගේ දේවල් අනික්කට්ටේ ඇරගෙන පරිහරණය කරනවාට කැමතින. එහෙන තමාම උපමා කොට ගන හිතන්න. මම අනුන්ගේ දෙයක් ගත්තා ගන්නොකොට ඒවාට ඒ අයි කැමතිවෙන්නේ නෑ? මම අනුන්ගේ දෙයක් ගන්නකොට ඒ අයට දුකහිතෙනවා. මම අනුන්ගේ දෙයක් ගන්න ගොටේ ඒකට්ටිය ගොඩ අසරණ වෙනවා. එහෙනම් පවත් විදියට හිතමු. බොරු කියන්නේ නෑ ම බොරු කියනොට කැමතිනෑ ම රැවටෙන්ට කැමති නෑ. මම කැමති නෑ අනුන්ගේ බොරුවක් අහලා මුලාවට පත්වෙන්ට. එහෙනම් අපිත් එයව තමාම උපමා කරගෙන හිතමු. මං බොරු කියන්න මට බොරු කියන කැමති නෑ වගේම මම කැමති නෑ අනිත් අය අනිත් අය බොරුවේ මුලා කරට කැමති වෙන්න හොඳ නෑ. මම කැමතිනේ මව රවට්ටනවට. එහෙන අයත් කැමතිනෑ අය රවට්ටනවට. මම කැමතිනේ මව අපහසවට බොරුවට මේ අපහසතාවට ලක් කරනවට. අනිත් අඇත් කැමතිනය තත්ත්වයට පත් කරනවට. එහ නන්දුවේ පුත්තේ පැහැදිලේ ද අත්වූපනායක ධර්ම කියන්නේ මොකක් දෙගලා. තමා උපමා කොටගන්න මේ පංච සීල ශික්‍ෂා පැදයේ වල නිරතවීම තමයි ඒ. අත්වූපනායක ධර්ම කියල කියන්නේ පාඩම මෙතන නිමා වෙනවා සිලු දෙනාටම තෙරුවන් සරණයි